දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු මම කතා කරන්නේ YouTube එකන Google YouTube හරහා බහුජාතික ආයතන අපේ රටේ තියන අය තනිකරම තමන්ගේ ප්‍රචාරණ වැඩසටහන් කරන්නේ YouTube හරහා අපේ විශාල ධනස්කන්ධයක් ඇදීගෙන එන ඒවා ගණන් හදන්නෙත් නෑ මං ඉත අති විශාල මුදලක් දැන් ලංකාවේ ඕනතරම් නාලිකා තියෙනවා විශාල ග්‍රාහකින් සංඛ්‍යාවක් ඉන්න ප්‍රේක්ෂකින් සංඛ්‍යාවක් ඉන්න මං හිතන ටෙලිවිෂන් 10කට වැඩි තියෙනවා ඒ වගේම සෝෂල් මීඩියා ඕනතරම් තියෙනවා Facebook ඕනතරම් තියෙනවා අපේ ඇතුළේ ඕනතරම් කරන්න පුළුවන් දැන් මමත් ඉන්නේ you judge කියන ආයතනේ අපි සෝෂල් මීඩියා තමයි මට දෙන්න එපා ඉතින් අපි දේශය වෙනුවෙන් කතා කරාට අපි පරදේශක්කාරයෝ වෙන්න ඇතිනේ අපිට නැතත් ජමන්න නැහැ බයි ලංකාවේ තියෙන ආයතන වලට මේක දෙන්න මේ වෙලාවේ මුදල් එකතු කර ඉතුරු වෙන්න ඇයි එහෙම අපහසුවත් ඇයි ඒක තහනම් කරන්න බැරි වෙනත් රටවල් කරලා තියෙනවනේ මේක ලෝක වෙළඳ තත්ත්වයන් යටතේදී එක නිදහස ලැබිලා තිබෙනවා ලංකාවේ තෙවැනි ආයතන වලට විදේශ රටවල තමුන්ගේ වැඩ තමුන්ගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා මුදල් ලබාගෙන මේ හැකියාවක් තිබෙනවා ඉතින් අපේ ඒ අංශය තාම ශක්තිමත් දියුණු වෙලා නැහැ ඒ නිසා අපිට ඒක දැනට පාලනය කිරීමකට කරන්න අමාරුයි හැබැයි ඔබතුමා සඳහන් කළ කාරණේ මූලික කාරණය ආනන්ස අපනයන කාරණදී ඇත්තටම අපි 1977 න් පසුව ප්‍රථම වතාවට තමයි 2020 ජූනි මාසයේ අපේ අපනයන ආදායම ආනයන වියදම ඉක්මවා ගිහිල්ලා තිබෙනවා අපි අපනයනෙන් ඇමරිකානු ඩොලර් මිලියන 1042ක් උපයනකොට ආනයන වියදම හැටියට තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 961යි ඒ නිසා හොඳ ප්‍රවණතාවයක් තිබෙනවා විබතුමා කියපු එකට විභාවයක් තිබෙනවා අපේ දේශීය කර්මාන්ත අන්තර්ජාලය හරහා YouTube හරහා ප්‍රවර්ධනය කිරීමෙන් ලංකාවේ නිෂ්පාදකින්ටත් එම මුදල් රටට ගෙනීමේ හැකියාවක් තිබෙනවා ඉතින් අන්තර්ජාතික තලයේදී අද අන්තර්ජාලය හරහා මෙම වෙළඳාම ලෝකේ පුරාම ශීඝ්‍රයෙන් පැතිරෙනවා ඒක අපිට නවත්තන්න පුළුවන් කමක් නැහැ මුනොත් වෙළඳ කිවිසුම් ඇතුළු කරුණු කාරණාවට ඒක අහිතකර ලෙස බලපානවා. ඇයි අපිට වාසි කරන දේ දෙන්නේ නැත්තේ? ඒ කියන්නේ දැන් ඔය PayPal පහසුකම දැන් අපේ ඉන්න තරුණ પરම්පරාව විශාල වශයෙන් මේ සමග කටයුතු කරන දැන් අපේ විශ්ව ගම්මන් මං තනවත්තුමා මේක න හොඳටම දන්න. දැන් අපේ තරුණයින්ට PayPal පහසුකම දෙන්නේ නැහැ. තමන්ගේ හැකියාව විකුණලා මෙහෙට ඩොලර් ගේන. ඒක තාම දෙන්නේ නැහැ. හැබැයි අර එහෙට යන්න ඕන තරම් ගෙලඳ කිවිසුම් වලින් chance තියෙනවා මම උත්තර දෙන්න වෘත්තියෙන් පරිගණක ඉංජිනේරුවෙක් විදියට මමත් අදිම ඉන්නවා PayPal පහසුකම ශ්‍රී ලංකාව ජනතාවට ලබා දී යුතුද මේක මෙතෙක් ලබා නොදීමට ඉතිහාසයේ බලපෑපු කාරණා දෙකක් තිබුණා පළවෙනි එක තමයි ත්‍රස්තවාදීන්ට මුදල් ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ භාවිතා අවභාවිතා කරයි කියන එක ඒ වගේම මෑත කාලේ මුදල් විසුද්ධිකරණී මනි ලොන්ඩරින් වල කේන්ද්‍රීය විදියට ශ්‍රී ලංකාව භාවිතා කරමින් තියෙනවා පෞගේ වසර පහ තුල. දැන් වර්තමාන ආණ්ඩුව එකක් ත්‍රස්තවාදයේ ප්‍රශ්නේ අපි පෞගේ ආණ්ඩුව කාලේ හිස එසෙව්වා. හැබැයි අපි දැන් ඒක කුඩුපට්ටම් කරලා තියෙන කියලා ආරක්ෂක ලේකම්තුමා අතිවිශ්වාසයෙන් කියනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය සමග තමයි මේ මුදල් විසුද්ධිකරණයේ කළු සල්ලි බිහි වෙන්නේ මත්ද්‍රව්‍ය කළු සල්ලි වඩාත්ම බිහි වෙන්නේ මත්ද්‍රව්‍ය වෙළඳාමේ ශ්‍රී ලංකාව දැනට මත්ද්‍රව්‍ය කේන්ද්‍ර ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා පෞගේ කාලේ. නමුත් ඒ ආණ්ඩුව මේ දිනවල වේගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපවත්තුම යන මේ ප්‍රශ්න දෙක විසඳගත්තාන් පස්සේ අනිවාර්යයෙන්ම PayPal මේ PayPal වෙනුවට දැන් PayPal වල ඊසි කෑෂ් ක්‍රම භාවිතා කරමින් මත්ද්‍රව්‍ය වෙළඳාම මේ අය ලංකාව තුල කරගෙන යනවා. ජාත්‍යන්තර වශයෙන් කරද්දී PayPal තිබීම උන්ට පහසුවක් වෙනවා. නමුත් අපේ ආරක්ෂක ලේකම්තුමා දැඩි ප්‍රකාශයක් කරලා තියෙනවා ත්‍රස්තවාදී නැති කළ ආකාරයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම නැති කරනවා කියලා. ඒ සමගම ඔබ හොඳින්ම දන්නා ආකාරයෙන් PayPal පහසුකම් ලබා දිය යුතු කියන සටනේ ඉන්න ඒ ගැන මීට කලින් අදහස් දක්වපු ඒ වෘත්තීය නීලී සිටින කෙනෙක් නිසා ඒ වටිනාකම දන්න කෙනෙක් අපි. නමුත් ජාතික ආරක්ෂාව අංක එක ඒ නිසා මේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මතුවේ ඇති ප්‍රශ්න විසඳුන වහම PayPal පහසුකම ශ්‍රී ලංකාවට ලබා දීමට අපි කටයුතු කරනවා.